අයවැයෙන් රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ඉල්ලා අද දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා. උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ වූයේ මධ්‍යාහන 12ටයි. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිතිය එකමුතුව මෙම උද්ඝෝෂණ මාලාව සංවිධාන කර ඇති අතර ඒ පස්වරු එක දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. සංවර්ධන නිලධාරී, කළමනාකාර සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, තැපැල් සේවා, සමෘද්ධි කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවාවන් රැසක රාජ්‍ය නිලධාරීන් මීට සම්බන්ධ වී ඇති බවයි වාර්තාවන්නේ. මෙවර අයවැය තුලින් සියල්ලීම් සඳහා නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් නොවැම්බර් 13 වනදායින් පසුව වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවයි වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ. මේ අද කෑම පැය විරෝධතාවයේ පිළිබඳ අදහස් පළ කළ සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරාධ සෙනවිරත්න. අපේ මූලික ඉල්ලීම 2004 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ට සහ පෞද්ගලික අංශයේ අර්ධ රාජ්‍යාංශ සියලුම සේවකයන්ට රුපියල් 20,000ක අවම වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දෙන ලෙස තමයි අපේ ඉල්ලීම. රටේ වැඩ කරන ජනතාව ගැන හිතන්නේ නැතුව දිගින් දිගටම කටයුතු කරනවා නම් මේ ආණ්ඩුව එළවලා දාන්න වුණත් වැඩ කරන ජනතාව පසුබට වෙන්නේ නැහැ කියන එක මේ වෙලාවේ අපි අවධාරණය කරනවා. මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය වෘත්තීය සංගම් 26ක් අද පැවැත්වෙන විරෝධතාවලට අමතරව ලබන බදාදාත් විරෝධතාවයක් සංවිධාන කර තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්ති සමිති 26ක් ඒකාබද්ධව ලබන මාසයේ පළවෙනිදා එන බදාදා දවල් 12ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් උදානම් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි දැන් දැනට මේ රටේ කම්කරු නීති සංශෝධනය, ඒ වගේ මේ ඉපිටියේ පරමුදල් කපා ගැනීම, වැටුප් වැඩි නොකිරීම. දැන් ඇත්තටම රජ සේවකයෙකුට මේ වැටුපින් ජීවත් වෙන්න බෑ. අපි මේ ආණ්ඩුවට කියනවා රජ සේවකයන්ගේ පඩි වැඩි කරලා, ඒ වගේම මේ සියලු ජනතාවට සහන දෙන්න කියන ඉල්ලීම තමයි අපි ඉල්ලා සිටින්නේ. මේ අතර විදුලි බල මණ්ඩල සේවකයින්ද නොවැම්බර් 1 වෙනිදා විරෝධතාවයක් සැලසුම් කර තිබෙනවා. නොවැම්බර් 1 වෙනිදා ලංකා විදුලි බල මණ්ඩලයට වසර 54ක් පිරින දිනේදී ලංකා විදුලි බල මණ්ඩලයේ රටපුරා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන්න අපි ආරාධනා කරන විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ලෙඩ නිවාඩු වාර්තා කළා. කොළඹ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පෙරවරු 10 වෙනකොට නොවැම්බර් 1 වෙනිදා එන්න කියලා. මේ අතර දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සහ හෙට සේවයේ නිවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. යම් ඉන්ධන සහනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලබා ගන්න ඔවුන්ට ලබා දෙන වැටුපෙන් රුපියල් 10,000ක පමණ මුදලක් වැය කිරීමට සිදු වෙලා තියෙනවා. තමන්ගේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් වැය කරන් තියෙන මුදල් රාජකාරිය සහ රජයේ සේවාව වෙනුවෙන් වැය කරන් තිබීම සෑම නිලධාරියෙකුටම ලොකු ගැටලුවක්. මේ දක්වා පත් නොකර ඇති පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පත් කරවා ගැනීමත්, ඒ වගේම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුහුණුව ආරම්භ කිරීමත් 2016 සිට මේ දක්වා සිදු නොකර ඇති එම පුහුණුව ආරම්භ කර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන අධීක්ෂණ නිලධාරීන් පත් කර ගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් යම් සහනයක් සාකච්ඡාවක් අපිට ලබා දෙයි කියලා. ඒ අනුව අද සහ හෙට දින ඒ සම්බන්ධයෙන් රාජකාරියෙන් ඉවත් සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.